युतोंदा कल्पना करण आयतन इवगेम लंकादीप ऑनलाइन आयतन समगेकतुवेला तारुण्य अदहास समाज कथकरानट ओंगे अदहास विदाहदाकरानट तरुणु अपूर्व वेदिकावा विविध क्षेत्रवल क्रीडा मे आदि सैम क्षेत्र बहु दिने मे समग साक्षाकरण अद तवत् सुविशेष क्षेत्र तवत् सुविशेषी तरुण कांतावा अभी तमगतुवेला इन्नव अगे अदहास विदाहदाकरानट विशेष परिपालन क्षेत्र बहु दिने तरुण युदागने बहुम प्रवेश परिपालन क्षेत्र अवस्थावन उनके अदहास लागन हर अडुदस्थावन इतर ये परिपालन क्षेत्र तब सुविशेषी अवस्था वक्तव अध्यापन परिपालन क्षेत्र मांगे अय अध्यापन परिपालन क्षेत्र विशेष एशियन ग्रम पौद्योगिक पासले नियोज विद्युपति हटियत करणम अय सवीतेन्नकोन अद अभे साहचावट कत बहुम आदर पिलगा अभे साहचावट मुखदर वे इसलम आई भवन आई भवन आई भवन मे दवास टीका वेनास मुखद अध्यापन श्रेष्ठ हम देम ऑनलाइन एक गुरु वरु हटियट एगोल दान देवाला आलूत्म दया ඉගෙන ගන්න වෙලා තියෙනවා ඒකකින් ඇත්තම කිව්වොත් අධ්‍යාපනය දැන් අනිත් පැත්ත හරවලා තියෙන්නේ අත හැරවිලා ඒ කියන්නේ අනිත් පැත්ත හැරවිලා තියෙන්නේ ඔන්ලයින් උගන්වන එක ලේසි නැහැ ළමයින්ටත් ඒක ලේසි නැහැ හැබැයි මම හිතන්නේ ලංකාවේ ගුරුවරු ගොඩාක් ශ්‍රමය දාලා ළමයින්ට උගන්වන්න try කරනවා මේ pandemic situation එකත් එක්ක හරි දැන් එතකොට සවිනි තෙන්නකෝන් මම හිතන්නේ බොහෝ දෙනෙක් අහන්න පුළුවන් කොහොමද ඔච්චර අඩු වයසකින් ජාත්‍යන්තර පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක් වුණාට පත් වෙන්නේ කියන කාරණාව. එතකොට මේක ඇත්තටම පරම්පරාවෙන් ආපු දෙයක්ද? ඔබට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ? ඔව්. ඇත්තටම ගුරු වෘත්තිය කියන එක පරම්පරාවෙන් ආපු දෙයක්. මගේ අතීතය දිහා බලනකොට අම්මගේ පැත්තෙන් මගේ ආච්චි ලංකාවේ ගුරුවරියක් සිංහල ගුරුවරයක් තාත්තගේ පැත්තේ මගේ අත්තා තාත්තගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් නුවර පාසල්වල ජාතික පාසල්වල ගුරුවරයෙක් එයා ප්‍රින්සිපල් කෙනෙක් මගේ ආච්චි ඉංග්‍රීසි ලිටරචර් ටීචර් කෙනෙක් ඉංග්‍රීසි සාහිත්‍ය ටීචර් කෙනෙක් ඉතින් ගුරු වෘත්තිය කියන දේ පරම්පරාවෙන් පරම්පරාවට ආවා කියලා හිතනවා මොකද මම පොඩි කාලේ ඉඳලා ඒ වෘත්තියත් එක්ක දැකලා එක්ස්පීරියන්ස් කරපු හින්දා ඒ වෘත්තියට මාව ආවා පාසල ගත්තොත්ම පාසල පටන් ගත්තේ මගේ අම්මා තුෂාරි කෝරළගේ ඇය පටන් ගත්තට පස්සේ දැන් මම දැනට ඇයත් සමග උපවිදුහල්පතිනිය හැටියට වැඩ කරනවා හරි එතකොට මේ තනතුරේ රාජකාරී කරන්නට සාමාන්‍ය පරම්පරාවෙන් ආවත් ඒ අදාළ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා නැත්නම් මම හිතන්නේ මේක කරන්න පුළුවන් පහසු කාර්යයක් කියලා විශේෂයෙන් ළමයි එක ගනුදෙනු කරන්න දින අපි වෙනත් ආජීවී වස්තුන් එක ගන්න කරනවා නම් හරි ලේසි නමුත් අපි මේ කතා කරන්නේ සජීවීව මේ ළමයි එක ගනුදෙනු කරන ක්‍රියාවලියක් එතකොට මේ සම්බන්ධයෙන් යම් අධ්‍යාපනයක් ලැබිය යුතුමයි ඒ නිසා මම කැමති ඔබගේ අධ්‍යාපන පසුබිම පිළිබඳව मम लंकाबेतमेगन गाते मगे हाई स्कूल एजुकेशन करे मम कोलंब बिशप्स फासले तमेगन गाते और दहादी मम अम्मा तेक पटांगाते लेवल लिवर वेच गमा अम्मा तेक स्कूल इंग्लिश गुरुवरिया खटियाट पटांगाता मुकद मन खाले आतीबून आवृद्धा रिजल्ट इन खाल ඊට පස්සේ 2015 මම ඔස්ට්‍රේලියාවට ගියා මගේ පළවෙනි ඩිග්‍රිය හදාරන්න ඒකෙදි මම උපාධි දෙකක් ගත්තා පළවෙනි උපාධිය තමයි Bachelor of Arts දෙවෙනි උපාධිය තමයි Bachelor of Teaching ඒ දෙක අතරදි මට බේසික් ෆවුන්ඩේෂන් එක හදා ගන්න පුළුවන් වුණා ගුරුවරයෙකුගේ තියරිටිකලි ගුරුවරයෙක් කොහොමද වැඩ කරන්නේ ප්‍රැක්ටිකලි ගුරුවරයෙක් විදියට වැඩ කරන්නේ කොහොමද කියලා. එතනදී මම ඕස්ට්‍රේලියාවල පාසලවල ඉගෙනුවා. මොකද එහෙදී අවුරුදු දවස් 100ක් ඉවර කරන්න ඕනේ ලයිසන්ස් හම්බ වෙන ටීචින් ලයිසන්ස් හම්බ වෙන. උපාධිය කරන ගමන් මම ඉංග්‍රීසි ටියුෂන් ටීචර් කෙනෙක් හැටියට ඕස්ට්‍රේලියාවල වැඩ කළා. මම 2015 තමයි ගියේ. ඒ දවසේ ඉඳලා මාසයක් මෙනකල් හිටියා ඊට පස්සේ මම උදේ 8 ඉඳලා හවස 5 වෙනකල් යුනිවර්සිටි ඊට පස්සේ හවස 5 ඉඳන් 8 වෙනකල් ටියුෂන් මොකද සල්ලි හම්බ කරන්න තෝරන්නේ හරි ගණන් එහෙ ඉගෙන ගන්නකොට ඉතින් දෙකම කරා ඊට පස්සේ 2018 දී මම ග්‍රැජුවේට් වුණා මගේ බැචලර්ස් එකෙන් ඊට පස්සේ ටීචින් ජොබ් එකක් හම්බුණා බ්ලැක්බර්න් හයි ස්කූල් කියන ස්කෝලේ ඔස්ට්‍රේලියාව ඔව් ඔස්ට්‍රේලියාවල ෆස්ට් ජොබ් එක ඒකත් කරන ගමන් මම මාස්ටර්ස් එකකටත් පශ්චාත් උපාධියකටත් මම එන්රෝල් වුණා. ඒකෙදි මම ස්පෙෂලායිස් කරේ මාස්ටර් ඔෆ් එඩියුකේෂන්.
දෙකක් තෝරගත්ත subjects පළවෙනි එක තමයි inclusive education අන්තර්කරණ අධ්‍යාපනය දෙවෙනි එක තමයි teacher professional development ඒ කියන්නේ ගුරුවරුන්ගේ සංවර්ධනය ගැන තමයි ඉගෙන ගත්තේ දැන් ඔය ඔය කියන සම්පූර්ණ කතාවේදී පැහැදිලි වෙන එක දෙයක් තමයි ඒ කියන්නේ ඔයාගේ අරමුණ තිබිලා දිනම ගුරුවරියක් වෙන්න පවුල් පසුවීම තුළින්ම සහ ඊළඟට අධ්‍යාපනය හදාරන්නේ ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිම හදා ගන්න. එතකොට අද ගුරුවරියක් විදිහට ප්‍රායෝගිකව වැඩ කරන සහ එතනින් එහාට ගිහිල්ලා පරිපේ අධ්‍යාපන පාසලේ පරිපාලන ශාස්ත්‍රයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ ලබාගත දැනුම විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේදී ඒ ලබාගත දැනුම කොච්චර දුරට ඉවහල් වුණාද කොච්චර දුරට ප්‍රයෝජනවත් වුණාද අද ඔයාට මේ ප්‍රායෝගිකව මේ වැඩ කටයුතු කරගෙන යද්දී. ඔව්. මම හිතන්නේ මම මොකද මම එහි යනකොට මම ඉංග්‍රීසි ගුරුවරියක් හරි තමයි හිට ගියේ. ලේසි නැහැ. ලංකාවෙන් ආපු එකනේ අපි ඉංග්‍රීසි භාෂාව දෙවෙනි භාෂාවක් හරි තමයි පාවිච්චි කරන්නේ. ලේසි නැහැ. අලුත් රටකට ගිහිල්ලා අලුත් දෙයක් උගන්නන්න. මොකද අපි වගේ ළමයි නෙමෙයි ඉන්නේ ගොඩාක් වෙනස් ළමයි. හැබැයි මම ගොඩාක් ඉගෙන ගත්ත ළමයිගේ වෙනස්කම් ගැන මොකද මම එහි ඔස්ට්‍රේලියාවේ උගන්නපු ළමයි ලං ඔස්ට්‍රේලියාවේ ගොඩක් රෙෆියුජි ළමයි එහෙම ඉන්නවා. අෆ්ගනිස්තාන් කියන්නේ බෝටෝන් කන්ට්‍රීස් වල සෝෂල් ඉෂුස් තියෙන ළමයි ගොඩක් ඉන්නවා ලංකාව වගේමයි. ඉතින් මම ගොඩක් ඉගෙන ගත්තා එතනදී කොහොමද එක එක ළමයාට ආවේනික උගන්වන්නේ කොහොමද? එතකොට ටීම් එකක් හැටියට වැඩ කරන්නේ කොහොමද? අර හයිරාකී එකක් ඇතුළත කොහොමද වැඩ කරන්නේ කියන එක ගොඩක් ඉගෙන ගත්තා. ලංකාවට දැන් මම මේ අවුරුදු තමයි ලංකාවට ආවේ. 2020 දී මම අපොයින්ට්මන්ට් එක ගත්ත ඉස්කෝලේ මම රිසයින් වුණා. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ ඇයි ඔයා මේක දාලා ලංකාවට යන්නේ කියලා. එතකොට මගේ උත්තරේ තමයි ලංකාව තමයි මගේ එන්ඩ් ගේම් එක. ඒ කියන්නේ මගේ අන්තිමට මම ඉන්නේ ලංකාවේ. මම මේ ඔස්ට්‍රේලියාවට ගියේ හරි ටෙම්පරරි. හරිම තාවකාලික දෙයකට. ආවට පස්සේ මං හිතන්නේ ගොඩාක්ම උදව් වුණේ අර ප්‍රොෆෙෂනලි වැඩ කරන එක. ප්‍රොසෙසර්ස් හරියට ගොඩාක් ප්‍රොසෙසර්ස් වලට ඉගෙන ගන්න විදිහ උගන්නන විදිහ ඉගෙන ගත්තා. ඉතින් ඒ ටික ගොඩාක් බලපෑව දැන් මේ ලංකාවේ මගේ අපේ ඒෂියන් ග්‍රැමර් ස්කූල් පාසලෙත් කරන්න. ඒත් එක්කම කියන්න ඕනේ මම වෙස්ටර්න් එක්ස්පීරියන්ස් එකක් ගත්තට හරි අමාරුයි අපේ ලංකාවේ ඒ දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න. හිමින් කරන්න ඕනේ මොකද ලංකාවට ආවෙන්නේ කවු සංස්කෘතියක් තියෙනවා. අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ අපි කොහොමද මේ බතහිර අදහස් ලංකාවේ සංස්කෘතියත් එක්ක දෙකට එකට කරලා උගන්වන එක තමයි ගොඩක්ම වැදගත්. මොකද දැන් කොහොමත් ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී කියන්නේ සාමාන්‍ය සමාජයේ තියෙන ආකල්පයක් තමයි අපි කතා කරපු සංස්කෘතික රාමුව ඒ තුල රැකෙනවාද කියන චෝදනාවිමුඛව කතා කරන වෙලාවල් තියෙනවා. එතකොට අර ලොකු අභියෝගයක් වෙන්නේ නැති. එහෙ ඉගෙනගත් දේවල් මෙහෙට භාවිතා කරද්දී අභියෝගයක් වෙන්නේ නැති. ඒ කොහොමද ඒක අභියෝගය බාරගත්තේ ජයගත්තේ? මම හිතන්නේ මොකද මම ලංකාවේ ඉගෙන ගත්තේ එක්කෙනෙක් මම ලංකාවේ තමයි ගුරු වෘත්තිය පටන් ගත්තේ. ඒක හින්දා මට ඒ කියන්නේ ලංකාවේ ගුරුවරයෙක් විදියට හිතන්න හරි ලේසි. මම හිතන්නේ ගොඩක් ස්ටෙප් බයි ස්ටෙප් තමයි කරන්නේ. අපේ ඉස්කෝලේ ගැන කතා කරොත් අපි හැම වෙලේම කියන්නේ අපි ග්ලෝබල් සිටිසන්ස්ලා හදනවා. හැබැයි ලංකාවේ හදවතක් තියෙන ඉන්ටර්නැෂනල් ඉස්කෝලයක් වුණාට අපි ගොඩක් සංස්කෘතියට බරව ලංකාවට ආවෙනක වූ සිරිත් විරිත් ඒව ඔක්කොම ඉස්සල්ලාම තමයි දෙන්නේ. ඒක අපේ ඉස්කෝලේ අපේ ඒෂියන් ග්‍රැමර් පාසලේ ෆෝර්ෆ්‍රන්ට් එකේම තියෙන දෙයක් තමයි. මං හිතන්නේ ඒක ඒ සංස්කෘතිය එක උගන්නන එක පාසලෙන් පාසලට මං හිතන්නේ ආවේනික දෙයක්. ඒක හරි ඉම්පෝර්ටන්ට් මං හිතන්නේ. මොකද කවදාවත් අපිට ලාංකිකයෙක් වෙලා ලංකාවේ තියෙනව අමතක කරලා යන්න බෑ. එතකොට අපි අනන්‍යතාවයේ යනවා. ඉතින් මං හිතන්නේ ලංකාවේ කෙනෙක් හැටියට තමන්ගේ ලංකාවේ අනන්‍යතාවය තියාගෙන ග්ලෝබල් විදිහට හිතන එක තමයි ගොඩක්ම ඉම්පෝර්ටන්ට් දෙය. එතකොට දැන් සාමාන්‍යයෙන් ගුරුවරියක් කිව්වහම අපිට මෙවැන චිත්‍රයක් ඔළුවේ තියෙනවානේ. අපේ අම්මා ඊළඟට ආච්චි මේ වගේ දේවල් එක්ක අපි අර ගුරුවරියක් වහම මෙවැන අපේ චිත්‍රයක් තියෙනවා. දැන් මේ චිත්‍රේ හා සංසන්දනයේදී ඔයා හරිම තරුණ කෙනෙක්. එතකොට මේ ගුරු වෘත්තිය මේ තරුණ අවදියේ මේ ගුරු වෘත්තියට පෙරමිලා. එතකොට අපිට සමහර දේවල් අපේ සීමාවන් දා ගන්න වෙනවා අපේ පෞද්ගලික ජීවිතේ උනා. ඒකර මේකට හුරු වෙන්නේ කොහොමද? ඔව් මං හිතන්නේ ගුරු වෘත්තිය හරිම ට්‍රිකි ප්‍රොෆෙෂන් එකක්. ඒක ලේසි ප්‍රොෆෙෂන් එකක් නෙමෙයි. ඇත්තටම ආදරේ නැත්තම් ගුරු වෘත්තිය ඉන්න අමාරුයි සතුටෙන්. ඒ කියන්නේ හිතට අවංකව ඉන්න හරි අමාරුයි ගුරු වෘත්තියේ.
මේ ජෙනරේෂන් ජෙනරේෂන් එක එක වෙනස් වෙනකොට මම හිතන්නේ ගුරුවරියකගේ චර්යාව ගුරුවරියකගේ විලාසය කැරක්ටරිස්ටික්ස් උත් වෙනස් වෙනවා මම හිතන්නේ 21 වෙනි සීවසේ දැන් මම මිලේනියල් කියන මම සිංහල වචනේ දන්නේ නැහැ ඒකට ඔබට මම මේ ඉතින් අපි 21st century 21 වෙනි සීවසේ තරුණයන් හැටියට මම හිතන්නේ අපිට ආවේනික වූ පිච්චර් එකක් තියෙනවා ගුරුවරයෙක් හැටියට උනත් ඉතින් මම හිතන්නේ අමතක කරන්න හොඳ නෑ ගුරුවරයෙක්ගේ චරිතය මොකද්ද ගුරුවරයෙක්ගේ අරමුණු කුමක්ද කියලා මම හිතන්නේ ඒ දේවල් රැකගෙන ඉදිරියට වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ අර අරමුණු ගුරුවරයාගේ අරමුණ මොකද්ද ගුරුවරයාගේ චර්යාව ඒවා අමතක නොකර ඉදිරියට වෙනස් වෙන එක මම හිතන්නේ ආයෙ ගැටලුවක් උනේ නෑ එතකොට දැන් කියන්නේ වර්තමානයේ ලොකු ප්‍රශ්නයක් මේ වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක ලොකු ගැටලුකාරී තත්ත්වයක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇවිල්ලා තියෙනවා විශාල වශයෙන්. එතකොට මේ සඳහා කොහොමද තරුණ අදහස් මොකද දැන් පාසලට අලුත් දැන් අපේ තරුණාව කාලේ අපි ගොඩක් වෙලාවට තාක්ෂණත් එක්ක ගත කරන්නේ. එතකොට අපිට අලුත් අදහස් සහ ක්‍රමවේදයන් තියෙනවා මේ පැන්ඩමික් එක වෙලාවේ මේ වසංගත තත්ත්වයේ වෙලාවේ අපි කොහොමද මේක සාර්ථකව මුහුණ දෙන්නේ කියන කාරණාවට. එතකොට ඔබගේ තරුණ අදහස් මොනවද ලබා දුන්නේ ඒෂියන් ග්‍රැම පාසල වෙනුවෙන් මේ වෙලාවේ කොහොමද අපි මේ වසංගතයත් එක්ක අධ්‍යාපන කටයුතු කරන්නේ කියන එක. ඔව්. දැන් මේ කොවිඩ් සිටුේෂන් එක හින්දා ගොඩාක් අත්පසුවීමුතුනා එඩියුකේෂන් සිස්ටම් එකේ මොකද හරි අමාරුයි ළමයි 25කට ස්ක්‍රීන් එකක් ඉස්සරහා උගන්වන්න 25ක් කන්ට්‍රෝල් කරන පන්තියත් අමාරු දෙයක් ඒ කියන්නේ ග්‍රේඩ් 9 වසරේ ඉමෝෂන්ස් උත්යි හෝමෝනත් හයි 9 වසරේ සෙට් එකක් හරි අමාරුයි බලා ගන්න ස්ක්‍රීන් එක එක කරනකොට ඔයිට වඩා අමාරුයි මං හිතන්නේ ලොකම දේ අපි ඉන්ට්‍රොඩියුස් කරපු ලොකම දේ තමයි ගුරුවරයාට ළමයි එක ඉස්සෙල්ලම සුහදව මොකද ළමයි එන්නේ සමහර වෙලාවට ගුරුවරුනේ කතා කරන්න ළමයි එක කතා කරන්න. ඒතර ඔය ඔන්ලයින් සෙටින් එකේදී ඔයම ටිකක් අමතක වෙනවා මොකද ලංකාවේ සිස්ටම් එක අනුව ලොකු සිලබස් එකක් තියෙනවා කවර් කරන්න. ඒතර ගුරුවරයා ටිකක් බයකුත් හිතනවා අනේ මට වෙලා තියෙනවද මේගොල්ලොත් එක්ක පොඩ්ඩක් chat එකක් දාලා කරන්න කියලා. අපේ ඉස්කෝලේ ගුරුවරන්ට කියන දෙයක් තමයි දෙන්න වෙලාව ළමයින්ට පොඩ්ඩක් සුහදව එකිනෙකාට කතා කරන්න ගුරුවරයාත් එක්ක කතා කරන්න. මොකද ඔතනදී ගොඩක් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. ගුරුවරයා තමයි ඌව දැනගන්නේ. ඒතර ඔතනදී ඔය සුහදතාවයත් එක්ක ඔන්ලයින් සෙෂන්ස් කරගෙන ගියානම් ළමයාටත් කම්ෆර්ටබල් වෙනවා. නැත්නම් තනියෙන් කාමරයක හිර වෙලා ඉන්න ළමයි ඉන්නවා. එතනදී ඒ කනෙක්ෂන් එක එනවා. තව අලුත් එකක් තමයි මම අපේ ඉස්කෝලේ example එකක් හැටියට අරන් කතා කරන්න මේ online schooling වලදී ගොඩාක්ම අතපසු වෙන්නේ අර අධ්‍යාපනික දුර්වලතා තියෙන ළමයි නැත්නම් special education අවශ්‍යතා විශේෂ අවශ්‍යතා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන ළමයින්ට ගොඩාක් අතපසු වීම වෙනවා මොකද ළමයි 25ක උගන්නනකොට ගුරුවරයෙකුට බෑ online screen එකකින් එහෙම one to one support එකක් දෙන්න. ඉතින් අපේ ස්කෝලේ supportive sessions කියලා එකක් යනවා. එතනදී අපි එහෙම ළමයින්ව ටාගට් කරලා තනියෙන් උගන්වනවා ඒගොල්ලන්ට ආවේනික වූ ඒ කියන්නේ පර්සනලි මොකද ළමයි කියන්නේ ඉන්ඩිවිජුවල්ස් එකිනෙකාට වෙනස් ඒගොල්ලන්ට වෙනමම උගන්වනවා ඒගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් අවශ්‍යකම් එක්ක අපි වෙනම සෙෂන්ස් කරනවා නැත්නම් මං හිතන්නේ මේ සිලබස් කවර් වෙයි හැබැයි ළමයින්ගේ වර්ධනය නැති වෙයි අර ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගන්න නැතුව මේ ක්‍රියාවලිය කරගෙන ගියොත් හරි මේ සියල්ල එක්කම මම හිතන්නේ මේ වැඩසටහන බලන් ඉන හැමෝටම තේරෙනවා පැහැදිලි වෙනවා තරුණ වුණත් ඉමේජ් අවය අපේ පරිපාලන ශාස්ත්‍රයේ සෑම ශාස්ත්‍රයකම ලැබෙනවා නම් කොච්චර හොඳද කියන කාරණාව මම පුංචි තරුණ ප්‍රශ්නයක් අහන්න කල්පනා කරා දැන් මේ ඔක්කොමත් එක්ක අපි ගොඩක් වෙලාවට අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් හිතන කාරණාවක් තමයි අධ්‍යාපනය ලැබුවාම ඊළඟට කොහේ හරි හොඳ තැනක රැකියාවක් හෝ අදාළ තමන්ගේ ව්‍යාපාරිකයෙක් විදිහට නැගී සිටිනකොට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ආදරය කරුණාව වගේ දේවල් අමතක වෙනවද කියන කාරණාව. තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් විදිහට ඇත්තටම ආදරය ගැන මේ හැඟීම් එක්ක ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් මොකද හිතන්නේ? වර්තමාන තරුණ පරපුරටත් එක්ක මැසේජ් එකක් අපේ පරපුරට මැසේජ් එකක් දෙනවනේ. ඔව් මං හිතන්නේ මානුෂිකකම කියන දේ හරි වැදගත්. ලෝකේ ඕන තැනක කොතනක හිටියත් ඒ දේ හරිම වැදගත්. ඒ දේ නැත්තම් කොච්චර ඉගෙන ගත්තත් කොච්චර උගත් වුණත් කිසිම වැඩක් නැහැ. මොකද තමන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය, kindness ඒව නැත්තම් කවදාවත් තවත් මිනිසෙක් එක්ක හොඳට වැඩ කරන්න බෑ. ඉතින් ආදරය ගැන කතා කරොත් මං හිතන්නේ හැම
ලෝකෙින් හැම කෙනාටම හැම මිනිසාටම ආදරය කියන දේ වැදගත් කාගේ වුණත් හරි අපි දැනගන්න ඕනේ අපි කොහොමද අපිට ආවේනික වූ ආදරෙන් අපි මොකද මිනිසු වෙනස් මිනිසුන්ට අවශ්‍ය ආදරවත් වෙනස් ඉතින් අපි අපි තරුණ ළමයි හැටියට අපි දැනගන්න ඕනේ අපි තෝරනකොට තමන්ගේ ස්වරූපෙට තමන්ගේ කැරක්ටරිස්ටික් එක එකට හරියන විදිහේ කෙනෙක් හොයාගන්න ගොඩක් ඉම්පෝටන්ට් නැත්නම් මං හිතන්නේ අපි දෙන්නට දෙන්න මැච් වෙන්නේ නැත්නම් ගොඩක් අමාරු වෙන මිස. අද වෙනකොට බහුතරයක් අපි දැක්කා මේ සමාජ ජාල මාධ්‍ය හරහා ආදරය හොයනවා. يعني ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් මං හිතන්නේ මේ ගොඩක් මං එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ දකින්න දේවල් එක්ක මං හිතන්නේ තරුණ මේ සෙන්චරි එකේ අපේ වයස ළමංගේ ආදරයේ සමහර වෙලාවට ටිකක් తాවකාලිකයි. ඒ කියන්නේ මන් දන්නේ නැහැ ඒක ඇයි කියලා. හැබැයි ගොඩක් Facebook වලින් සමාජ ජාල හරහා සමහර වෙලාවට හම්බ වෙනවා. ඊට පස්සේ relationship එකක් පටන් ගන්නම කෙවලෙම කැඩෙනවා. එහෙම ඒවා තියෙනවා. මං හිතන්නේ ඉතින් එතනදී තමන් හොඳට හිතලා බලලා මොකද සමාජ ජාලාව හරි හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රබල ආයුධයක් සමාන වෙලාවට තමන්ට පෙන්වන image එක නෙමෙයි සමාජ ජාලා සමග සැරිසරන්න ඕනේ තරුණ පරපුර ස්පෙෂලි මම හිතන්නේ අද සුවිශේෂී සාකච්ඡාවක් අපිට මෙහෙවන්න පුළුවන්කම ලැබුණා අවසාන වශයෙන් මම හිතන්නේ තරුණයන් සහ තරුණියන් ඔබ බලන් ඉන්න බොහෝ දෙනෙක් ඔබ ගුරුවරියක් විදිහට ඊළඟට විශේෂ මනෝවිද්‍යාව සහ හැදෑරුවෙක් විදිහට සහ ඒ ශාස්ත්‍රයේ දැන්ට යොදා ගන්න එක් විදිහට අවසාන වශයෙන් මොකක් දෙන්න පණිවිඩේ මම හිතන්නේ තමන් කවද හරි ප්‍රොෆෙෂන් එකක් තෝරගන්නකොට මොකද අපි ඔක්කොමලා ඉන්ඩිවිජුවල්ස් අපි අපිට අනන්තතාවක් තියෙනවා අපිට ආවේණික වූ ස්කිල්ස් තියෙනවා මම අපි මම මගේ අම්මා මට කියලා දීලා තියෙන විදිහට මම බිලීව් කරන විදිහට අපි සෑම දෙනාටම දක්ෂතා තියෙනවා කුමක් හෝ දක්ෂතාවක් ඉතින් මම කියන්නේ ලංකාවේ පරපුරට ස්පෙෂලි තමන්ට අවශ්‍ය කියන්නේ තමන්ගේ හැකියාවල් අනුව තෝරගන්න වෙන කවුරුත් කියන වට නෙමෙයි තමන්ට අවශ්‍ය තමන්ට ආස තමන් ආදරය කරන ශාස්ත්‍රය තෝරගන්න ඒ ශාස්ත්‍රයෙන් දිගටම යන්න යනකොට අමතක කරන්න එපා මම කලින් කිව්ව කාරණා වගේ මනුෂ්‍යකම අතාරින්න නම් එපා මොකද ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් හැබැයි ඉගෙනගෙන එන්න ඒ kindness මේ empathy ඒ වගේම නැති වුණොත් කවදාවත් ජය ගන්න අමාරුයි මිනිස්සු එක්ක වැඩ කරන්න අමාරුයි ඉතින් ඒක තමයි ලොකුම පණිවිඩය මනුෂ්‍යකම අත නොහැර ඉදිරියට යන්න කියන එක තමයි ලොකුම ඇඩ්වයිස් එක හරි මම හිතන්නේ you on the move කාන්තා කලමනාකරණ ආයතනය සහ ලංකාදීප ඔන්ලයින් ආයතනය මම මේ කරන්නේ විශාල සමන් සත්කාරයක් මේ වගේ තරුණ අපේ සමවයස් තරුණ කණ්ඩායම් ගෙනල්ලා ඔවුන්ගේ අදහස් සමාජගත කරන්නට දරන වෑයම විශේෂ අපි ඔවුන් නැවතත් සිහිපත් කරනවා මම හිතන්නේ මෙවැනිම අර්ථවත් සාකච්ඡාවකින් අපි නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා